අයිබුවන් ඔබ මේ සම්බන්ධ වෙ සිටින්නේ ක්‍රිම්නොජි YouTube channel එකත් සමගයි මම කෞශල්‍යා හේවසම්. ඉතින් අද දවසේ අපි මේ වීඩියෝ එකේ තවත් අලුත් මාතෘකාවක් පිළිබඳව කතාබහ කරනවා. යථානුභූතවාදී අපරාධ විද්‍යා ගුරුකුලය ගැන. අපරාධ විද්‍යා ගුරුකුල හා සම්බන්ධව මූලික කාරණා කිහිපයක්ම අපි මේ පෙර කතාබහ කර තිබුණා. ඔබට මතක ඇති පුද්ගලින් අපරාධ සිදු කරන්නේ කුමන හේතු සාධක නිසාද යන්න පිළිබඳව විවිධ මතධාරීන් අදහස් ඉදිරිපත් කර සිටියා. මූලික වශයෙන්ම සාම්ප්‍රදායික සමාජය තුළ පුද්ගලින් විශ්වාස කරන ලද්දේ මිනිසුන් අපරාධ කරන්නේ යම්කිසි භූතාත්ම බලවේගයක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් හේතු කොටගෙන බවයි. ඉන්පසු ඇතුණා වූ සම්භාව්‍ය ගුරුකුලවාදී අදහස් හරහා මෙකි අදහස් විර්ථ වුණා. පසුව සම්භාව්‍ය අපරාධ විද්‍යා ගුරුකුලවාදීන්ට අනුව පුද්ගලින් අපරාධ සිදු කරන්නේ පූර්ව සැලැස්මකින් යුතුව. එම කාරණය නවජෛක අපරාධ විද්‍යා ගුරුකුලයේදී සංශෝධනය වුණා. තවදුරටත් අපරාධ විද්‍යාත්මක අදහස් සංවර්ධනය වීමෙහිලා ඉතාමත් වැදගත් කාර්යභාරයක් යථානුභූතවාදී අපරාධ විද්‍යා ගුරුකුලය හරහා සිදු කෙරෙනවා. අපි අද ඒ පිළිබඳව කතා බහ කරමු. යථානුභූතවාදී ගුරුකුලය හා සම්බන්ධ මූලික අදහස් ඉදිරිපත් කිරීමේදී අපිට පැහැදිලි වන්නේ යථානුභූතවාදය මූලික කොටස් තුනකට බෙදා දක්වන බවයි. ඒ අනුව ජීවවිද්‍යාත්මක යථානුභූතවාදය, මනෝවිද්‍යාත්මක යථානුභූතවාදය හා සමාජ විද්‍යාත්මක යථානුභූතය වැදගත් වෙනවා. යථානුභූතවාදී අදහස ඉදිරිපත් කිරීමේලා වැදගත් වූ විවිධ න්‍යායචාරීන් සිටිනවා. විශේෂයෙන්ම ජීවවිද්‍යාත්මක යථානුභූතවාදය හා සම්බන්ධ මූලික අදහස ඉදිරිපත් කරපු පුද්ගලයෙක් ලෙස චාල්ස් ඩාවින් හඳුනා ගන්නට පුළුවන්. මානව පරිණාමයේ ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කර සිටියා. ඔහු විසින් රචනා කරනු ලැබූ The Origin of the Species, The Descent of Man, Expressions of Emotion in Man and Animals යන කෘතීන් වැදගත් වෙනවා. ඔබට තේරෙයි දැන් ඔහු විසින් රචනා කරන ලද කෘතීන් දැක ගන්නට පුළුවන්. චාල්ස් ඩාවින්ගේ අදහස් ඉදිරියට ගෙන ගිය සමාජ විද්‍යාඥයෙක් වනුයේ හර්බර්ට් ස්පෙන්සර්. මානව පරිණාමය හා සම්බන්ධ ජීව විද්‍යාත්මක අදහස් සමාජයට කලපන ලද සමාජ විද්‍යාඥයෙක් වූ හර්බර්ට් ස්පෙන්සර් සමාජ පරිණාමය හා සම්බන්ධ ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කර සිටියා. හර්බර්ට් ස්පෙන්සර් පරිණාමය අර්ථකථනය කරන්නේ මෙන්න මේ ආකාරයට. පරිණාමය නම් ද්‍රව්‍යයන් එකට එක්වීම හා ඒ සමගම චලනයක් ඇති කරමින් ද්‍රව්‍යයන් විසිරීමේ ස්වභාවයක්. එහිදී නොගැලපෙන ව්‍යාකූල ද්‍රව්‍යයන් එකට එක ගැලපෙන තත්ත්වයකට පත්වීම හේවත් බහුජාති උත්පාදන තත්ත්වයට පත්වීම සමාජ පරිණාමයේදී සිදුවන බව ඔහු ප්‍රකාශ කර සිටියා. එහිදී ඔහු සඳහන් කරනුවේ ස්වාභාවික ලෝකයේ කඳු, සාගර, ග්‍රහලෝක, පැල ඇති සත්වයන්, මිනිසයන් පරිණාමය වූයේ යම්සේද එසේම මිනිසාගේ හැඟීම් දැනීම්, විද්‍යාව දර්ශනය ආදී වෙනස්තේද පරිණාමය වන බවයි. හර්බර්ට් ස්පෙන්සර් විග්‍රහ කළ ආකාරයට සරල සමාජය සංකීර්ණ සමාජයක් දක්වා පරිණාමය වෙනවා. එහෙමත් නැත්නම් සමජාතී සමාජ විෂම ජාතී සමාජයක් දක්වා විකාශය වෙනවා. හර්බර්ට් ස්පෙන්සර් විසින් ඉදිරිපත් කරන ලද මෙකී අදහස් සමාජ පරිණාමය හා සම්බන්ධ සමාජ විද්‍යාත්මක යථානුභූතවාදයේ වර්ධනය සඳහා හේතුවක් වෙලා තියෙනවා. ඔහුට අමතරව යථානුභූතවාදයේ අදහස් හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කර තවත් විද්‍යාවෙකු වූයේ ඕගස්ට් කොම්ට්. ඕගස්ට් කොම්ට් සමාජ විද්‍යාවේදී අපට හමු වෙන ඉතාමත් වැදගත් සමාජ විද්‍යාඥයෙක් වෙනවා. ඔහු විසින් සමාජ පරිණාමය හා සම්බන්ධ ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කොට සිටියා. විශේෂයෙන්ම සමාජය මූලික අවධීන් තුනක් ඔස්සේ විකාශය වෙන බව ඔහු ප්‍රකාශ කොට සිටියා. ඒ අවධීන් තුන වෙනුවේ දේවවාදී අවධිය, පාරභෞතික අවධිය හා යථානුභූතවාදී අවධිය වශයෙන් සමාජ පරිණාමයේ මුල්ම අවස්ථාව වන්නේ දේවවාදී අවධිය. එහි දෙවෙනි අවස්ථාව වන්නේ පාරභෞතික අවධිය. මෙකී දේවවාදී අවධියට වඩා පාරභෞතික අවධිය දියුණු වන බව ඕගස්ට් කොම් ප්‍රකාශ කර සිටියා. සමාජ අවධියේ දියුණු අවස්ථාව වෙනුවේ යථානුභූතවාදී අවධියයි. ඕගස්ට් කොම් විසින් රචනා කරන ලද විවිධ කෘතීන් ඔහුගේ මේ දර්ශනයන් ඉදිරියට ගෙන යාම සඳහා ඉවහල් වුණා. සමාජ පරිණාමය වන අවස්ථාවන් වලදී විශේෂයෙන්ම අපි කලින් සඳහන් කළ දේවාදී අවධියත් පාර භෞතික අවධියත් යථානුභූතවාදී අවධියත් තුළ
සමාජයේ ස්වභාවය වෙනස් වෙනවා වගේම සමාජ ඒකක එහි ප්‍රධාන මූලධර්මිනුත් ඒ අනුව වෙනස් වෙන බව කොගට්ස්කොම් ප්‍රකාශ කර සිටියා. දැන් අපි විවිසෙමු ජීවිතාත්මක යථාර්ථවාදය හා සම්බන්ධ මූලික අදහස් ගැන කතා කරන්න. ඉදිරියේදී අපි මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය හා සමාජ විද්‍යාත්මක යථාර්ථවාදය හා සම්බන්ධ දීර්ඝව කතා බහ කරමු. අද දවසේ අපි ජීවිතාත්මක යථාර්ථවාදය හා සම්බන්ධව මූලික අවධානය යොමු කරමු. ජීවිතාත්මක යථාර්ථවාදය බයොලොජිකල් පොසිටිවිසම් ලෙසත් හඳුන්වා දෙනවා. ජීවිතාත්මක යථාර්ථවාදය හා සම්බන්ධ ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කරන ද විද්‍යාතිකුවේ සිසාරේ ලොම්බ්‍රෝසෝ. සිසාරේ ලොම්බ්‍රෝසෝ ජීවිතාත්මක අදහස් අතරදී අපරාධකරුවන් හා සම්බන්ධ විශේෂ වැදගත් අදහසක් ඉදිරිපත් කර සිටියා. සිසාරේ ලොම්බ්‍රෝසෝ ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනවා. ඔහු විසින් ඉතාලියේ සිසිලියා දූපතේ සිදු කරන ලැබු පර්යේෂණ අධ්‍යයනයන් හරහා මෙකී ජීවිතාත්මක යථානුභූතවාදී අදහස් ඉදිරිපත් කළා. ඉතාලියේ සිසිලියා දූපතේ ඔහුට පැවතු විද්‍යාගාරයේදී ඔහු පර්යේෂණ කළා. ඒ පර්යේෂණ සිදු කරන ලැබුවේ මිනිස් මානසිරුරු හා හිස් කැබලි ඇට සැකිලි හා සම්බන්ධ. එම පර්යේෂණාගාරයේ පැමිණෙන අපරාධකරුවන්ගේ මානසිරුරු, උන්මන්තකයන්ගේ මානසිරුරු, සිරකරුවන්ගේ මානසිරුරු මෙන්න මේ ආදී දේවල් පරිශීලනය ලක් කරමින් ඔහු අපරාධකරුවන් හා සම්බන්ධ ඉතා වැදගත් කාරණයක් ඉදිරිපත් කර සිටියා. මේකේ කාරණාවන් හතරදී අපිට අපරාධකරුවන් හා සම්බන්ධ වැදගත් අදහස් කිහිපයක්ම සිසාරේ ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කර සිටියා. සිසාරේ ලොම්බ්‍රෝසෝ අපරාධකරුවන් හා සම්බන්ධ මූලික කාරණා හතරක් ප්‍රධාන ශේෂයන් ඔස්සේ කතා කර සිටියා. ඒ අතර අතීතාවකන ලක්ෂණ වලින් යුත් උපන් අපරාධකරුවන් සිහි මද තත්ත්වයේ පසුවන අපරාධකරුවන් වෘත්තීය අපරාධකරුවන් හා අවස්ථානුකූල අපරාධකරුවන් වශයෙන් අපරාධකරුවන් වර්ග කරන බව සිසාරේ ලොම්බ්‍රෝසෝ කියා සිටියා. අපි කලින් සඳහන් කරලා දා ආකාරයට අපරාධකරුවන්ගේ මූලික ශාරීරික ලක්ෂණ ඒ වගේම තමයි අස්ති පද්ධතිය හා සම්බන්ධ ලක්ෂණ කපාලය හා සම්බන්ධ ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරමින් සිසාරේ ලොම්බ්‍රෝසෝ මේ කියන අතීතාවකන ලක්ෂණයන් තුළින් යුත් අපරාධකරුවන් කෙරේ අවධානය යොමු කරමින් කරුණු ඉදිරිපත් කර සිටියා. අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. The criminal man, criminal woman, prostitute and the normal woman යන පුතීන් හරහා සිසාරේ ලොම්බ්‍රෝසෝ ඉදිරිපත් කර මේ අදහස් ඉතාමත් වැදගත් වෙනවා. සිසාරේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරපු මේකී කාරණා අපිට මූලික සංකල්ප දෙකක් ඔස්සේ හඳුනා ගන්නට පුළුවන්. එකක් තමයි අතීතාවකරණයේ හැවත් පරිණාමීය නෝ ලක්ෂණ. ඒ සඳහාම සිසාරේ ලොම්බ්‍රෝසෝ දුන් තවත් නමක් වෙනුයේ උපන් අපරාධකරුවා යන ලක්ෂණ. යම්කිසි පුද්ගලයෙකු උපතේ සිටම අතීතාවකන ලක්ෂණ සහිතව ඉපදෙනවා නම් ඔහු ඒ ලක්ෂණ වලින් සමන්විත වෙනවා නම් එවැනි පුද්ගලින් අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දක්න බව සිසාරේ ලොම්බ්‍රෝසෝ ප්‍රකාශ කර සිටියා. මේ පුද්ගලින් සාමාන්‍ය පුද්ගලින්ට වඩා විශේෂ වූ ශාරීරික ලක්ෂණ වලින් සමන්විතයි. අන්න ඒ ලක්ෂණ වලට දුන්න නම තමයි පරිණාමීය නෝ ලක්ෂණ ඇටාවිසම්. ඒ ලක්ෂණ අරගෙන එන්නේ උපතේදීමයි. සිසාරේ ලොම්බ්‍රෝසෝ යෝජනා කරන ආකාරයට අපරාධකරුවන් ශාරීරික ලක්ෂණ අපි කලින් කිව්ව ආකාරයටම අපරාධකරුවන් නොවන පුද්ගලයන්ට වඩා විෂම ස්වරූපයක් ගන්නවා. මේ ශාරීරික ලක්ෂණ ප්‍රාථමික ශාරීරික ලක්ෂණ වෙනවා. එවැනි ශාරීරික ලක්ෂණ ගමත පුද්ගලයෝ වානන ස්වරූපයට සමාන වන බව ලොම්බ්‍රෝසෝ ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ම්ලේච්ච, වනචාරී, දාමරික පුද්ගලයන් සතුව මෙම ලක්ෂණ පවතින බවත් සිසාරේ ලොම්බ්‍රෝසෝ තවදුරටත් ප්‍රකාශ කර සිටියා. මොනවද මේ අතීතාවකරණ ලක්ෂණ? ඔබට මේ රූප සටහන් වල දැක්කන ආකාරයට මේ පුද්ගලයන්ගේ මුහුණේ විවිධ අසමතුලිතතාවයන් පෙන්වා ඇති. ඔවුන්ගේ නළලේ පිහිටීම, නාසයේ පිහිටීම, ඇස්වල පිහිටීම, තොල් පිහිටා තිබෙන ආකාරය, කන් පිහිටා තිබෙන ආකාරය මේ ආදී ලක්ෂණ අපරාධකරුවන් සහිතව පවතින බව සිසාරේ ලොම්බ්‍රෝසෝ නිරීක්ෂණය කළා. අපි බලමු මේ ලක්ෂණ මොනවාද කියලා. සිහින් මුඩු තුළ හා මහත යටි තුළ ඉතා දිග හෝ අසාමාන්‍ය ආකාරයේ පිහිටා ඇති දත්, කුඩා නිකට උස බෙල්ද, ඇල උරහිස හා විශාල උරස්තලය, දිගු අත්, කෙටි ඇඟිලි, පච්ච කෙටීම් සහිත ශරීරය, ඝනව වැඩුණු ඇහිදැම, විශාල ඇස් කුහර හෝ අසමතුලිත මුහුණ, විශාල හා නිරාගිය කන්, අසමතුලිත හිස්කමල,
විශාල හකු වස්ති ගැඹුරු ඇස් කුවර හා තියුණු ඇස් උස් ඌ හෝ සමතලා නැහැ ශක්තිමත් හකු ඝන වැඩුණු ඇහිබෙම හා කුඩා හා ඇල නලල ඒ වගේම තමයි වැලි සහිත මූණ සහ නලල මේ ලක්ෂණ අතරට ගෙනෙනවා මෙම ලක්ෂණ සහිත පුද්ගලයන් අපරාධකාරී චර්යාවන් වල නිරත වන බව සසාරේ ලොම්බ්‍රොසෝ හඳුනාගත්තා මක්නිසාද යත්න් ඔහුගේ විද්‍යාගාරයට පැමිණෙන බොහෝ පුද්ගලයන් සතුව මෙකී ලක්ෂණ පවතින බව ඔහු හඳුනාගත්තා ඔබට මේ රූප සටහනේ පේන්නේ විවිධ අපරාධකරුවන් හා සම්බන්ධ ලක්ෂණ අපි හිතකී මේ ශාරීරික ලක්ෂණ මේ මුහුණ වල ලක්ෂණ සිසාරී ලොම්බ්‍රොසෝ හඳුනාගත්තේ අපරාධකරුවන් සහිතව පවත්නා වූ විශේෂ ලක්ෂණ ලෙසයි මේ හරහා ඔහු විශේෂ වූ වැදගත් විශේෂේෂයක් සම්වර්ධනය වීමලා කටයුතු කළා අපරාධ විද්‍යාවේ විශේෂේෂයක් වශයෙන් වර්ධනය වූ මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාවේ හිදී වැදගත් වෙනවා මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාවේදී මූලික අවධානය යොමු කරන ලද්දේ මිනිස් පැවැත්ම මිනිසාගේ පෙළඹීම මත නොව ජීව ශරීරයේ අංගපසගේ පැවැතෙන අසමමිතික ස්වරූපයන් අපරාධකාරීත්වයට හේතු වන බව හඳුනාගත්තා මේහා සම්බන්ධ විද්‍යාත්මක දැනුම ගොඩනගන විශේෂේෂය මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාව වෙනවා. මානව විද්‍යාත්මක අපරාධ විද්‍යාව හරහා අපරාධ සිදු කරන පුද්ගලයන් එසේ අපරාධ සිදු කිරීමට හේතු වන පුද්ගලයා සතු මානව විද්‍යාත්මක සාධක කෙරෙහි අවධානය යොමු කර සිටිනවා. මෙම විශේෂේෂය හරහා බඳුණු පරිණාමවාදය, දේහ ලක්ෂණ විද්‍යාව, කපාල මිතිය, සුජනන විද්‍යාව වැනි විශේෂේෂයන් කැටිවීමක් හඳුනා ගන්නට පුළුවන් විශේෂයෙන්ම 15 වන සියවසේදී පමණ මේ විශේෂේෂයට විශාල වැදගත්කමක් ලැබුණා මිනිසාගේ සතු දේහ ලක්ෂණ විද්‍යාව හිස් කබලේ ලක්ෂණ හා සසදීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් මත යම් යම් නිගමන කරා එළඹීම මේ විශේෂේෂයන් හරහා සිදු වෙනවා දේහ ලක්ෂණ විද්‍යාව අනුව පුද්ගල බාහිර පෙනුමෙන් ඔහුගේ චරිත ලක්ෂණ මිනිය හැකි බවත් මෙහිදී හඳුනාගෙන තිබෙනවා විශේෂයෙන්ම කපාල මිතියේ වැනි විශේෂේෂ හරහා පුද්ගලයන් සතුවන ලක්ෂණ කෙරෙත් ඔවුන්ගේ චර්යාවන් සැකසීම කෙරෙත් බලපෑන ආකාරය පිළිබඳව කතා බහකට තිබෙනවා. ඒ වගේම තමයි පරිණාමයේ නොව පුද්ගලයන්ගේ ශාරීරික ලක්ෂණ හරහා ඔවුන් අපරාධකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන බවත් ප්‍රකාශ කොට සිටියා. ඔබට මේ රූප සටහන්වල පේන ආකාරයටම මෙම පුද්ගලයන්ගේ මුහුණු සතුන්ගේ ස්වරූපයන්ට සමාන බවක් දක්වනවා. එම ලක්ෂණ පරිණාමීය නොවු ලක්ෂණ වෙනවා. එවැනි පුද්ගලයන් අපරාධ සිදු කිරීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පවතින බව ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් සිසාරේ ලොම්බ්‍රොසෝ විසින් ඉදිරිපත් කරපු මෙම කාරණා පසු කාලයකදී විවේචනයට ලක් වෙනවා. ඒ අතර චාල්ස් ගෝරින් නම් මිත්‍රතාව වැදගත් වෙනවා. චාල්ස් ගෝරින් හඳුනාගත් ආකාරයට සිසාරේ ලොම්බ්‍රොසෝ කියු මේ ශාරීරික ලක්ෂණ සෑම අපරාධකරුවෙක් සතුවන්නේ නැහැ. කෙසේ වෙතත් අප දැන සිටිය යුතු කාරණයක් වන්නේ සිසාරේ ලොම්බ්‍රොසෝ තමන්ගේ පර්යේෂණ අධ්‍යයනය එක් ප්‍රදේශයකට පමණක් සීමා වී සිදු කිරීම සම්බන්ධයි. එම කාරණය සමස්ත ලෝකයේ සෑම පුද්ගලිකුටම සාමාන්‍යීකරණය කිරීම අපහසු වෙනවා. ඒ නිසා තමයි චාල්ස් ගෝරින් ඒ හා සම්බන්ධ විවේචනයක් ඉදිරිපත් කරේ. ඒ කෙසේ වෙතත් සිසාරේ ලොම්බ්‍රොසෝ ඉදිරිපත් කරපු මෙම කාරණා අපරාධ විද්‍යා විශේෂේෂයේ වර්ධනය වීමලා ඉතා වැදගත් දායකත්වයක් දෙනු ලැබුවා. අපදන්නාකාට සිසාරේ ලොම්බ්‍රොසෝ අපරාධකරුවන් හා සම්බන්ධව අතීතාවකන ලක්ෂණ වලින් ප්‍රකාශ කර සිටියේ එක් අවස්ථාවක් පමණයි. ඒ හැරුණු විට ඔහු විවිධ අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කර බව මා කලින් ඔබට කිව්වා. අතීතාවකන ලක්ෂණ වලින් උපන් අපරාධකරුවන් හැරුණු විට සීමාද තත්ත්වයේ පසුවන අපරාධකරුවන්, වෘත්ති අපරාධකරුවන්, අවස්ථානුකූල අපරාධකරුවන් ඒ අතර වන බව අප මතක තබා ගත යුතුයි. ඉතින් සිසාරේ ලොම්බ්‍රොසෝ ගෝ මේකී අදහස් තවදුරටත් අපරාධ විද්‍යාව සංවර්ධන වීමේලා වැදගත් දායකත්වයක් සැලසුවා. සිසාරේ ලොම්බ්‍රොසෝට අනුතුරුව අතානුභූතවාදී අපරාධ විද්‍යාව ගුරුකුලේ වැදගත් අදහස් ඉදිරිපත් කළ තවත් විද්වතෙකු වූයේ එන්රිකෝ ෆෙරි. එන්රිකෝ ෆෙරි සිසාරේ ලොම්බ්‍රොසෝගේ ගෝලෙක් වෙනවා. එන්රිකෝ ෆෙරි විවිධ ශේෂයන් හරහා අපරාධකරුවන් හඳුනාගත්තා. ඔහු විසින් 1921 දී පමණ රචනා කරන ලිපිත The Theory of Impubility and the Denial of Free Will නම් පුතිය වැදගත් වෙනවා. එන්රිකෝ ෆෙරි ප්‍රකාශ කළ ආකාරයට පුද්ගලයන් විවිධ සාධක ඔස්සේ අපරාධ කරන්න පුළුවන්. ඒ අතර භෞතික සාධක වැදගත් වෙනවා. භෞතික සාධක අතර ජාතිය, භූගෝල විද්‍යාත්මක සාධක හා උෂ්ණත්වය වැදගත් වෙනවා.
මේ කරුණ ඔස්සේ අපරාධකරුවන් විවිධාකාරයෙන් අපරාධ සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. මීට අමතරව පුද්ගලවද සාධක. එහිදී වයස, ස්ත්‍රී පුරුෂ භාවය, මානසික වෙනස්කම් වෙනස් වෙනවා. එක් එක් පුද්ගලයා සතු මෙකී ලක්ෂණ හේතු කොටගෙන වුන් අපරාධකාරීත්වයන් වල නිරත වීමට හැකියාවක් තියෙනවා. මීට අමතරව සමාජීය සාධක අතර ජනගහනය, ආගම, සංස්කෘතිය වැනි සාධකත් වැදගත් වෙනවා. මිකී සාධක ඔස්සේ පුද්ගලින්ගේ අපරාධකාරීත්වයන්ට යොමු වීම වෙනස් වෙන්නට පුළුවන්. එන්රිකෝ පෙරි විසින් අපරාධකරුවන්ගේ ස්වරූපය අනුව විවිධ වර්ගීකරණයන් ඉදිරිපත් කර සිටියා. මේ අතර අතීත අවකන ලක්ෂණ වලින් යුත් උපන් අපරාධකරුවන්, මානසික වශයෙන් දුර්වල අපරාධකරුවන්, නිදන්ගත මානසික ව්‍යාකූලතාවයෙන් යුත් රහවාදීක වරදකරුවන්, පවුල් සංස්ථාවේ ගැටළු ගහගත තත්ත්වයන් හා විවිධ සමාජීය තත්ත්වයන් නිසා වෘත්තීය වශයෙන් අපරාධ කරන පිරිස වගේම පුරුද්දක් වශයෙන් අපරාධ සිදු කරන මේ අතර වැදගත් වෙනවා. ඔබට පේනනවා ඇති සසරේ ලොම්බෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අතීතව කරන ලක්ෂණ වලින් යුතු අපරාධ කරුවන් ගැන මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඒ හැරෙනකොට වෙන දෘෂ්ටි කෝණයෙන් ඔස්සේ අපරාධ කරුවන් හඳුනාගෙන තිබෙනවා. එන්ට්‍රිකෝ ෆෙරිට අනතුරුව යථානුභූතවාදීදී වැදගත් වන විද්වතෙකු වෙනුවේ රෆාලියා කරාෆාලෝ. ලොම්බ්‍රෝසෝ විසින් ජීවිතාත්මක සාධක තුළින් අපරාධ කරුවන් බිහිවන ආකාරයත්, ෆෙරි විසින් පරිසර විද්‍යාත්මක සාධක හරහා අපරාධ සිදු කරන ආකාරයත් ප්‍රකාශ කළා වගේම කරාෆාලෝ විසින් ප්‍රකාශ කරන ලද්දේ අපරාධ විහිළු සම්බන්ධයෙන් අපරාධ යුක්ති පරිපාලන ආයතනයෙහි දුර්වලතා පවතින බව. මේ හා සම්බන්ධ ඔහු විශේෂ අවධානය යොමු කළේ ඔහු නීතිවේදීක වශයෙන් නීති ශේෂ්‍යය තුළ ප්‍රවීණත්වයක් ලැබු නිසා. මේ හැරුණකොට රෆාලියා ගරාෆාලෝ තවත් වැදගත් අදහසක් ඉදිරිපත් කර සිටියා. පුද්ගලයන් අපරාධ සිදු කරනුයේ ප්‍රොබබිලිටි එහෙම නැත්නම් අවංකකම, පිටි එහෙම නැත්නම් කාරණික බව හෝ අනුකම්පාව විරහිත වූ විට මෙකී ලක්ෂණ වලින් අඩු වූ තැන පුද්ගලයන් අපරාධ සිදු කරන බව රෆාලියා ගරාෆාලෝ කරුණු ඉදිරිපත් කර සිටියා. ඉතින් අද දවසේ අපි මූලික වශයෙන් යථානුභූතවාදය හා සම්බන්ධව කරුණු ඉදිරිපත් කරපු මූලික විද්වතුන් තුදෙනෙක් පිළිබඳවයි කතා බහ කර සිටියේ. යථානුභූතවාදය හා සම්බන්ධ තවත් වැදගත් අදහස් ඉදිරිපත් කරන අද විද්වතුන් සිටිනවා. අපි ඉදිරියේදී එවැනි විද්වතුන් පිළිබඳව කතා බහ කරමු. ඉතින් අද දවසේ මේ කතා කළ කාරණා සියල්ල ඔබට වැදගත් වේයි මා සිතනවා. ඉදිරියේදීත් මෙවන් වටිනා අදහස් පිළිබඳව දැනගැනීමට වැඩි සිටින්න ක්‍රිමිනොලොජි YouTube channel එකත් සමඟ. ස්තුතියි.